අයිබෝන් මම දැන් බලාපොරොත්තු වෙන්නේ ඔබට පිත්තාශය ඉවත් කිරීමේ ශල්‍ය කර්මය ගැන පොදුවේ හැමෝම අහන ප්‍රශ්න කීපයකට උත්තර ලබා දීම සඳහා. පිත්තාශය ඉවත් කරන ශල්‍ය කර්මයක් බොහෝ විට සිදු කරන්නේ පිත්තාශයේ ගල් ඇතිවීම නිසා. මේ අවස්ථාවේදී පිත්තාශයේ ගල් සොයාගන්නේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයකින් සාමාන්‍යයි. පිත්තාශයේ ගල් තිබීමට නිසාම සෑම විටම ශල්‍ය කර්මයක් කරන්න කියලා නිර්දේශ කරන්නේ නැහැ. එයින් යම් යම් අතුරු ආබාධ ඇති වෙනවා නම් හෝ රෝගියාට සැලකිය යුතු අපහසුතාවයක් ඇති වෙන අවස්ථාවලදී විතරයි ශල්‍ය කර්මයක් නිර්දේශ කරන්නේ. පිත්තාශයේ ගල් ඇතිවන රෝගයේදී අපි ප්‍රතිකාරයක් වශයෙන් කරන්නේ පිත්තාශය ඉවත් කිරීම. එෙහිදී රෝගීන් නිතරම අහන ප්‍රශ්නයක් තමයි මේ පිත්තාශය ඉවත් කිරීමෙන් යම් අතුරු ආබාධ ඇති වෙනවද කියලා. ඇත්ත වශයෙන්ම නැහැ. පිත්තාශය ඉවත් කිරීම නිසා තෙල් ජීර්ණය වීමට බාධාවක් ඇතිවන්නේ නැහැ. මීළඟට සුලභව අහන ප්‍රශ්නේ තමයි පිත්තාශය ශල්‍ය කර්මයක් කවර ආකාරයෙන්ද කරන්න කියලා. එය කරන දෙආකාරයක් ප්‍රධාන වශයෙන් තිබෙනවා. එකක් තමයි ලැප්‍රොස්කොපි ආධාරය. මේකට සමහර අය අර කී හෝල් සර්ජරි කියලාත් කියනවා. සුලභවම දැන් කාලේ පිත්තාශයේ ශල්‍යකර්මය කරන්නේ ලැප්‍රොස්කොපි ආධාරයෙන්. එය කිරීමෙන් වාසි සැලකිතු ප්‍රමාණයක් තිබෙනවා. ඒ තමයි ඉතාම සුළු තුවාලයක් තමයි පිටතට පෙනෙන්නට තියෙන්නේ. ඒ වගේම ඉතා ඉක්මනින් සාමාන්‍ය වැඩකටයුතුවලට යාමේ ඇති හැකියාව. සමහර විට පිත්තාශයේ සැලකිය යුතු අතුරු ආබාධ ඇති වෙලා තියෙන අවස්ථාවලදී ලැප්‍රොස්කොපි පරීක්ෂණය කරන අවස්ථාවේදී අපිට තේරෙනවා මෙය තවදුරටත් ලැප්‍රොස්කොපි ආකාරයෙන් ශල්‍ය කර්මය කිරීමට නොහැකි. එය පැරණි ආකාරයේ සාමාන්‍ය කැපුමක් හරහා එය ඉවත් කළ යුතුයි කියන දේ. ඒ අවස්ථාවේදී තමයි අපි බොහෝ විට සාමාන්‍ය ශල්‍ය කර්මයකින් පිත්තාශය ඉවත් කරන්නේ.